අයිබෝවන් මිඩල් ඊස්ට් ඇකඩමියට ඔයගොල්ලන් අදත් ආදරයෙන් පිළිගන්නවා. මම වීඩියෝ කරන්නේ ඔයාලා මගෙන් ඉල්ලන දේවල් විශේෂයෙන්ම. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ඕනෑම දෙයක් දැනගන්න අවශ්‍ය කරන ඕනෑම දෙයක් කමෙන්ට්ස් කරලා තියන්න. එතකොට ඒ සම්බන්ධව තමයි මං වීඩියෝ කරන්නේ. ඉතින් මගෙන් ඉල්ලලා තිබුණා එක එක් මස් වර්ගවලට කියන නම් කියලා දෙන්න කියලා. අද වීඩියෝ එක ඒ සඳහා තමයි. පොදුවේ ගත්තහම මස් කියන්නේ මස් වලට කියන්නේ අරාබියෙන් ලැහම් කියලා. එතකොට ලැහම් කියන්නේ තින් සත්තුන්ගෙන් ගන්න දෙයක් නේ. ඒ හින්දා එක එක් සත්තුන්ගේ නම් කිව්වහම ඒ සම්බන්ධ වෙන ලැහම් කියලා ගත්තහම ඒ සතාගේ මස් තමයි කියන්නේ. දැන් මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද කියන්නේ. අපි කියමුකෝ හරකා කියලා. හරකට කියන්නේ බගරා. එතකොට ලැහම් බගර් කිව්වහම හරක් මස්. කනමා කියන්නේ එළුවට. එතකොට ලැහම් කනම් කිව්වහම එළු මස්. එතකොට කරූෆ් කියන්නේ බැටළුවට. ලැහම් කරූෆ් කිව්වහම බැටළු මස්. මේ නම නම් ඉතින් ගොඩක් දුරට අරාබිව පාවිච්චි කරන්න නැහැ. ඒ වුණාට මම ඔයගොල්ලන්ට කියන්නම් දැනගන්න අවශ්‍ය නිසා. ගොඩක් දුරට මේක පාවිච්චි කරන්නේ නැහැ අරාබි රටවල් වල. ඒ කියන්නේ ඌරා. ඌරට කියන්නේ කන්සීර්. කන්සීර් කිව්වහම ලැහම් කන්සීර්. කියන්නේ ඌරු මස්. අව ඔටුවට කියන්නේ ජැමල්. ජැමල් කියලත් කියනවා, බෝෂ් කියලත් කියනවා. එතකොට ඔටු මස් වලට කියන්නේ ලැහම් බෝෂ් කියලා කියනවා, නැත්නම් ලැහම් ජැමල් කියලා කියනවා. එතකොට කුකුලා දිජාජ්. කුකුල් මස් වලට කියන්නේ ලැහම් දිජාජ්. ලැහම් දිජාජ් කියන්නේ ගොඩක් දුරට කියන්නේ දිජාජ් කියලා විතරයි. මාළුවා සැමෙක්. එතකොට මාළු කිව්වොත් සැමෙක් විතරයි. ලැහැමෙන් නැහැ ඒකට සැමෙක්. බිත්තර බේත්. කකුළුවන්ට කියන්නේ ගබ්ගූප් කියලත් කියනවා, සල්තා ඕන් කියලත් කියනවා. එතකොට ගොඩක් දුරට මේගොල්ලෝ තව තූණ සැමන් සැමන්ටින් ඒක සැමන්ටින් ගේනවා. ඒවට කියන්නේ තූණ කියලා. තූණ කියලා මාළු ගේනවා. ඒක මාළු වර්ගවල නම් වෙනම කියලා දෙන්නම්. තූණ කියන්නේ සැමන් වලට. එතකොට ඉස්සෝ රුබියන්. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ මැද පෙරදිග ගෙවල් වල නිතරම කියවෙන නිතරම කුස්සියේ මේ මස් වර්ග ෆ්‍රිජ් එකේ තියෙනවා, ප්‍රෙෂර් එකේ. ඉතින් ඔයාලට දැනගන්න අවශ්‍ය නිසා තමයි මේ වීඩියෝ එක කරේ. මේකත් ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි, ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඕගොල්ලන් channel එක subscribe කරලා තියන්න, ලයික් කරන්න වීඩියෝ එක, ඕල් කියන බටන් එකත් ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ අමතරව ඔයාලට ඕනම දෙයක් දැනගන්න අවශ්‍ය නම්, නොදන්න දෙයක් තියෙනවා නම් දැනගන්න කමෙන්ට්ස් කරන්න. එතකොට මට පුළුවන් හැකි උපරිමයෙන් මම ඕගොල්ලන්ට උත්තර දෙනවා. ඉතින් අදට ඇති මේ වීඩියෝ නවත්තනවා. ඔයාලා සියලු දෙනා පරිස්සමට ඉන්න, සියලු දෙනාටම දෙපිහිටයි.